සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා සියලුම දෙනාට. ඉතින් මුලින්ම කියන්න ඕනේ අද මේ ගේනවා කියපු වීඩියෝ එක නෙමෙයි මම ගේන්නේ. ඒකට හේතුව තමයි මං ගේනවා කියලා කිව්වේ අපේ අලුත්ම නිෂ්පාදන ගැන වීඩියෝ එකක් light gold line screen නිෂ්පාදන ගැන. හැබැයි මට ඊතුර මාතා මේක සතියක් දෙකක් වගේ පාවිච්චි කරේ තව සතියක් දෙකක් පාවිච්චි කළොත් මට පුළුවන් ඒක ගැන සම්පූර්ණ විස්තර සහිතව වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ගේන්න. ඉතින් මට ඊතුර මේ වීඩියෝ එක චුට්ටක් පස්සේ දාන්න ඕනේ කියලා. ඒ වගේම තමයි මුලින් කියන්න ඕනේ කයි මේ දවස්වල අර මගෙන් ගත්ත 5-in-1 ෆේස් මසාජ් එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඇහුවා. ඉතින් ඒක පාවිච්චි කරන විදිහත් මම අද මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඊට අමතරව මේ පොදු යහන ප්‍රශ්න කීපයක් තියෙනවා මට මැසේජ් දාලා. ඉතින් මම හිතුවා ඒකටත් මේ ගමම්ම උත්තර දෙන්න ඕනේ කියලා. එකක් තමයි ඔයගොල්ලෝ දැන් දන්නවා වයිට් සීක්‍රට් කැරටන් ග්ලූටා වයිට් කියන මෙන්න මේ නිෂ්පාදන පෙළ ගොඩක් අය අපේ මිලදී ගන්නවා. ඒකට හේතුව තමයි ඔරිජිනල්ම නිෂ්පාදන ලබා දෙන හින්දා ඔයගොල්ලන්ට රිසල්ට් එක එනවා. ඉතින් ඒ විශ්වාසය මත දිගටම අපිත් එක්ක බොහෝ පිරිසක් දැන් ඉන්නවා. ඉතින් ඒවැ කමෙන්ට්ස් ෆීඩ්බැක් ඔක්කොම පේජ් වල දාලා තියෙනවා. අලුතෙන් කෙනෙක් ඒක බලන්න ඕන නම් මෙන්න මේ පේජ් එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට ඒ විස්තර බලා ගන්න පුළුවන්. ඉන්න ටික කාලේ ලස්සනට ඉන්න ගොඩක් අය කැමති. ඒ හින්දා ගොඩක් අය ඉතින් මේ නිෂ්පාදන මිලදී ගන්නවා පාවිච්චි කරනවා. අනිත් එක කියන්න ඕනේ අපිට මේ නිෂ්පාදන වල අහනවනේ කෙමිකල් තියෙනවද කියලා. මේ නිෂ්පාදන මං හැමදාම කියනවා වගේ කෙමිකල් වර්ග තියෙනවා. කෙමිකල් එකක් නැතුව කොහොමද අපි කලර් එකක් හදාගන්නේ? ඒ කියන්නේ ඒ කෙමිකල් එකකට තමයි සුදු වෙන්නේ. කෙමිකල් කියලා කිව්වහම ඒ කෙමිකල් වර්ග හැම එකක්ම බ්ලීචින් නෙමෙයි. දැන් ගොඩාක් අය අහන ප්‍රශ්නයක් තමයි ක්‍රීම් එකක් බලපු ගමන්ම බ්ලීචින් තියෙනවද මේකේ කියලා. හැබැයි මතක තියාගන්න බ්ලීචින් වලට විතරක් නෙමෙයි ස්කින් එක ඩැමේජ් වෙන්නේ. බ්ලීචින් වුණත් අවශ්‍ය ප්‍රමාණයට අඩංගු කළොත් සමහර වෙලාවට ඒකෙන් ස්කින් එකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සෙන්සිටිව් ස්කින් එකට ප්‍රශ්නයක් වුණත් සාමාන්‍ය නෝමල් ස්කින් වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කෙමිකල් වර්ග කියලා කියන්නේ දැන් කෝජික් ඇසිඩ් වගේ දෙයක් ගත්තොත් කෝජික් ඇසිඩ් කියන්නේ ඕනම කෙනෙක් දන්නව හරි හොඳ ඉන්ග්‍රීඩියන්ට් එකක් හොඳ අමුද්‍රව්‍යයක්. හැබැයි කෝජික් ඇසිඩ් උනත් දැන් කෝජික් ඇසිඩ් කියන්නේ අපි දන්නවා ජපානයේ උනත් එක එක කෑම වර්ග උනත් හදන්න භාවිතා කරනවා. විශේෂයෙන් ඒගොල්ලන්ගේ ඔය පාවිච්චි කරන බීම වර්ග වලට උනත් කෝජික් ඇසිඩ් ජපාන් වල ජපාන් වගේ සමහර රටවල් වල එකතු කර ගන්නවා. හැබැයි කෝජික් ඇසිඩ් උනත් අනවශ්‍ය ප්‍රමාණයකට ක්‍රීම් එකකට එකතු කළොත් ඒකෙන් තමයි ස්කින් එක ඩැමේජ් වෙන්නේ. එහෙම නැතුව කෝජික් ඇසිඩ් කියන අමුද්‍රව්‍යයට ස්කින් එක ඩැමේජ් වෙන්නේ නැහැ. හයිඩ්‍රොකුයින්ස් ගත්තොත් හයිඩ්‍රොකුයින්ස් කියන්නේ අමුද්‍රව්‍ය ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට නෙට් එක ඉන්ටර්නෙට් සර්ච් කරලා බලන්න පුළුවන්. ඒ ගැන ගොඩාක් ලිපි දාලා තියෙනවා මේ හයිඩ්‍රොකුයින්ස් වලින් වෙන ප්‍රතිලාභ මොනවද. එතකොට ඒවා පිග්මන්ටේෂන් වලට ස්කින් එකේ විවිධ දේවල් වලට මේ හයිඩ්‍රොකුයින්ස් කියන අමුද්‍රව්‍ය භාවිතා කරනවා. හැබැයි ඒ භාවිතා කරන්න ඕන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම තව දෙයක් තමයි හයිඩ්‍රොකුයින්ස් අඩංගු නිෂ්පාදනයක් එකම දිගට පාවිච්චි කළොත් තමයි අර ස්කින් එක ඔයාලගේ පොඩ්ඩක් ඩැමේජ් වෙන්න බලන්නේ. ඉතින් ඒ හින්දා හයිඩ්‍රොකුයින්ස් කියන්නේ සමහර තැන්වලදී අවශ්‍ය ප්‍රමාණයට අඩංගු කළොත් ඒකෙන් වුණත් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒකෙත් තියෙනවා ස්ටෑන්ඩඩ් මට්ටමක්. මෙන්න මේ ප්‍රමාණයට මේ ප්‍රමාණය අඩංගු කළාට කමක් නැහැ කියලා. මම මේක කියන්නේ මේ ගොඩාක් අය අහන ප්‍රශ්න වලට උත්තරයක් විදිහට. මොකද හැමතිස්සෙම අහනවා මේක කොහොමද මේක කොහොමද කියලා. සමහර අය කියනවා ක්‍රීම් එක ටික කාලයක් පාවිච්චි කළා හැබැයි ටික දවසක් යද්දී ස්කින් එක ඩාර්ක් වෙන්න ගත්තා කියලා. ඉතින් මෙන්න මේකට හේතු ගොඩක් බලපානවා. එකක් ඇඟේ උෂ්ණය. ඔයාලගේ ඇඟ ගොඩක් උෂ්ණ නම් මේ ක්‍රීම් එකක් විතරක් පාවිච්චි කරලා සුදු වෙන්න බලන්න එපා. ඉතින් ඔයාලගේ ඇඟ උෂ්ණ නම් හොඳට වතුර බොන්න. ඊට අමතරව ඇඟේ නිමෙන ಜಾති බොන්න. උෂ්ණ කෑම බීම ගන්න එක ගොඩාක් දුරට නවත්තන්න. ඉතින් මොකද ඇඟේ උෂ්ණේ වැඩි වුණාමත් ඔයාගේ කලර් එක චුට්ටක් අඩු වෙන්න එහෙම එහෙ වෙන්න බලනවා. ඒකයි හොඳට වතුර බොන්න කියලා කියන්නේ. ඊන ප්‍රශ්නේ තමයි අවුවට යන එක. දැන් අපි මේ හැමෝම හදාගෙන තියෙන යම් කිසි ඇත්තම කතාව බැලුවොත් કૃතිම කලය එකක් නෙමෙයි. මේක අපේ කලය එක නෙමෙයි. අපේ ඇත්ත ස්වභාවය ඇත්ත කලය එක මීට වැඩිය ඩාර්ක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි කලය එකක් හදාගන්නේ අපිට හොඳ කලයක් තියෙන නම් අපි කවදාවත් මේ වගේ ක්‍රී ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරලා ස්කින් එකේ කලය එකක් කරගන්නේ නැහැනේ. ඉතින් එතකොට මේ හදාගත්තු කලය එක උනත්
අවුවට ගියොත් මොකද වෙන්නේ? ඒක පිච්චෙනවා. ඉතින් normal කලයක අපේ natural කලයකත් අවුවට ගියොත් damage වෙනවා. එතකොට ඒකට අනිවාර්යයෙන්ම රැලි වැටෙනවා. skin එකේ collagen ප්‍රමාණය අඩු වෙනවා. එතකොට pigmentation එන්න බලනවා. sunburn වගේ තත්ත්වයන් වලට මුහුණ දෙන්න වෙනවා. එතකොට මේ natural කලයකනේ මේ cream එකක් හරි මොකක් හරි නිෂ්පාදනයක් ගාලා අපි හදාගත්තු කලයක ඒකත් ඒ විදිහම තමයි. ඒකත් අවුවට ගියොත් ඒකත් කළු වෙන්න බලනවා, අඳුරු වෙන්න බලනවා. එතකොට ස්කින් එක ඩැමේජ් වෙන්න බලනවා. මෙන්න මේ වගේ දේවල් වෙනවා. ඉතින් අවුවට යන එකනේ මේ ප්‍රශ්නේ. අවුවට යනකොට අනිවාර්යයෙන් හොඳ සන් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න. නැත්නම් ඔයාලා ක්‍රීම් එක ගාලා කලර් එක ඇවිල්ලා ආයෙ අවුවේ ගිහිල්ලා ඇවිල්ලා කියනවා ස්කින් එක කළු වුණා කියලා. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම අවුවට යනකොට සන් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න. ඒක ගොඩාක් දුරට වටිනවා. විශේෂයෙන් කියන්න ඕනේ ක්‍රීම් එක අවුවට යන වෙලාවට පාවිච්චි කරන්න එපා ක්‍රීම් එක. ගෙදර ඉන්න කෙනෙක් නම් තමයි උදේ රෑ දෙකම පාවිච්චි කරන්න කියන්නේ. එහෙම නැත්නම් අවුවට යනවා නම් ඔයගොල්ලෝ normal sun හොඳ SP60ටවත් වඩා වැඩි sun cream එකක් පාවිච්චි කරලා යන්න. ඉතින් මෙන්න මේ ප්‍රශ්න ටික මගෙන් ගොඩාක් අය ඇහුවා. ඒකයි මම මේ ටිකට උත්තර දෙන්න හැදුවේ. ඉතින් ඒ වගේම තමයි ඇහුවනේ මේ face එක massage කරන මේ 5-in-1 මේක ගැන පොඩ්ඩක් කියලා දෙන්න කියලා. ඉතින් අපි face එක massage කරන්නේ සාමාන්‍යයෙන් ඇත්තට මේක හොඳයි. එකක් තමයි අපේ මේ skin එක කාලයක් යද්දී මේ අපි hina වෙලාම එහෙම නැත්තම් මෙන්න මේ අයිනෙන් අපේ hina වෙනකොට මෙන්න මේ ඔයාලා ගොඩක් අයගේ ඔයාලට දකින්න පුළුවන් මේ අයිනෙන් අර ස්මයිල් ලයින් එක වගේ රැලි දෙකක් මේ දෙපැත්තෙන් වැටෙනවා. ඉතින් මේක ගොඩාක් දුරට ටික කාලයක් යද්දී මූණේ කැපිලා පේන්න ගන්නවා මෙන්න මේ දෙපැත්තෙන්. එතකොට ඒ වගේම තමයි සමහර අයගේ මේ ස්කින් එක එල්ලා වැටෙනවා. ඉතින් ගොඩක් අය කැමති ලස්සනට වී ෂේප් එකට වගේ තමන්ගේ මූණ තියාගන්න. ඒ වගේම කම්බුල් එල්ලා වැටෙන්නේ නැත්තම් මේ නළලේ පොඩි පොඩි රැලි එනවා කාලයත් එක්ක, ඉර එළියටත් ඒ වගේ වෙනවා. ඉතින් මේ වගේ දේවල් වෙනවා. ඒ වගේම තමයි ඇස් යට රැලි වැටෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් හින්දා මූණට මසාජ් එකක් කරන එක ඇත්තටම හොඳයි. අපි ඔයිල් වර්ගයක් හරි ගාලා එහෙම නැත්නම් නෝමල් හරි මූණ මසාජ් කරන එකෙන් අපේ මෙන්න මේ මූණේ තියෙන රැලි වැටෙන ස්වභාවය අඩු වෙලා තියෙන ලේ ගමනාගමනය වැඩි වෙනවා. ඉතින් මේකෙන් හැම පැහැපත් වෙනවා විතරක් නෙමෙයි අපේ හැම ලස්සනට තියාගන්නත් පුළුවන්. අපේ අර වයසට යනකොට එන සියුම් රැලි පවා අඩු කරලා ස්කින් එක ලස්සනට තියාගන්න පුළුවන්. ඉතින් එන්නේ ඒක හින්දා තමයි මේ 5-in-1 බියුටි කෙයා මසාජ් එක අපි ගෙන්නුවේ. ඉතින් මේක ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. මේක මේ වෙනකොට ගොඩක් අය ගත්තා. ඉතින් මේක වැඩේ තියෙන පාවිච්චි කරන විදිය තමයි කියලා දෙන්න කියලා කිව්වේ. ඉතින් ඔයගොල්ලෝ බලන්න මේක මෙන්න මේ විදියට තමයි මේක එන්නේ. මේකේ මෙන්න මෙතෙන්ට බැටරි දෙකක් දාන්න ඕනේ. මේ බැටරි දෙක ඔයගොල්ලෝ අරගෙන දා ගන්න ඕනේ. මෙන්න මේ ජාතිය බැටරි දෙකක් මේකට පාවිච්චි කරන්නේ. ඉතින් මේ බැටරි දෙක ඔයගොල්ලෝ අරගෙන ඒක දාන්න ඕනේ. ඊට අමතරව මේක තමයි රෝල මසාජ් එක. ඒ කියන්නේ මේකෙන් තමයි මූණ මසාජ් කරන්නේ. ඉතින් මේක මේ හයි ලෝ කියලා තියෙනවා. ඔයාලට ඒක ගැළපෙන විදිහට හයි දාලා මසාජ් කරන්නත් පුළුවන්, ලෝ දාලා මසාජ් කරන්නත් පුළුවන්. එතකොට ඔයාලට මේ විදිහට මේකෙන් මූණ මසාජ් කරන්න, මේකෙන් හොඳට මූණ මසාජ් වෙනවා වගේම ස්කින් එකේ රැලි ගතිය අඩු වෙනවා, ස්කින් එකේ ලේ ගමනාගමනය වැඩි වෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් ඔයාලට මේකෙන් නැති කරගන්න පුළුවන්. ඉතින් මේක ඉතාමත් හොඳයි. බොහොම සියුම් විදිහට මූණ මසාජ් කරගන්න, මූණේ තියෙන අනවශ්‍ය මේ මහත අඩු කරගන්න. එතකොට මේ වගේ ස්මයිල් ලයින්, මූණේ තියෙන රැලි ස්වභාවයන් අඩු කරගන්න පුළුවන්. ඔයාට මෙන්න මේකෙන් මේ ටූල් එක භාවිතා කරන්නේ ඒකට. එතකොට මේක මෙතනින් තමයි මෙහෙම ගලවන්න තියෙන්නේ. මේක ඔයාලට මෙතනින් මෙහෙම ගලවලා අයින් කරන්න පුළුවන්. ඊළඟට මෙන්න මෙහෙම එකක් එනවා මේකේ. මේක අපේ ඝනකම් සම, ඒ කියන්නේ ඝනකම් සම අයින් කරන්න යටිපතුල් වල. එතකොට මෙන්න මේ වගේ එල්බෝ වල, අන්න ඒ වගේ ස්ථාන වල ඝනකම් සම තියෙනවා නම් අන්න ඒ වගේ දේවල් අයින් කරන්න තමයි මේක භාවිතා කරන්නේ. ඉතින් මේකත් අර විදිහම තමයි. ඊට පස්සේ එනවා මෙන්න මේ වගේ එකක්. මේක සියුම් පොඩි හරි ෂොප්ට් ස්පොන්ජ් එකක් වගේ එකක් එන්නේ. මේකෙන් ඔයාට පුළුවන් සාමාන්‍යයෙන් අපේ ඇස් තියෙන ඒරියාස්, එහෙම නැත්නම් කම්බුල්, මෙන්න මේ වගේ දේවල් මසාජ් කරන්න පුළුවන් මෙන්න මේකෙන්. මේ
ටූල් එකෙන් ඔයාට පුළුවන් කම්බුල් අයි ඒරියාස් වගේ දේවල් මසාජ් කරන්න ඊළඟට මෙන්න මේක ඇවිල්ලා මේකප් බ්‍රෂ් මේකප් ස්පොන්ජ් එකක් ඒ කියන්නේ ඔයාලගේ මේකප් රිමූව් කරන්න වගේ දේවල් වලට මේක පාවිච්චි කරන්න පුළුවන් මේකෙන් ඔයාලගේ මූණේ මේකප් රිමූව් කරන්න පුළුවන් එහෙම නැත්නම් මූණ ක්ලෙන්සර් එකක් ඒ වගේ දෙයක් ගාලා ඔයාලට මේකෙන් අයින් මේ හොඳට අයින් කරගන්න පුළුවන් ඉතින් මෙන්න මේ වගේ දේවල් වලට මේ ටූල් එක භාවිතා කරන්න පුළුවන් මේක ඇවිල්ලා පොඩි බ්‍රෂ් එකක් වගේ එකක් පේස්ට් වොෂ් එකක් වගේ දෙයක් ගාලා හරි එහෙම නැත්නම් අනේ වගේ මූණ ක්ලීන් කරන වෙලාවට මෙන්න මේක ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් විශේෂයෙන්ම මූණ සෝදන වෙලාවට වගේ වුණත් මේ බ්‍රෂ් එකෙන් පුළුවන් ඔයාලට මූණ බ්‍රෂ් කරලා ඉවරලා ඒක සෝදලා යවන්න ඉතින් මෙන්න මේ විදිහට තමයි මේක යූස් කරන්න තියෙන්නේ ඉතින් මේක හොඳයි බොහොම අඩු ගානකට ඔයාලට මේක ගන්නත් පුළුවන් එච්චර මිල වැඩි නැහැ ඉතින් ඒ හින්දා මං හිතන්නේ මේ හැටියට ඔයාලට මේකෙන් ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන් විශේෂයෙන් මූණ මසාජ් කරන්න නම් මේක ගොඩක් හොඳයි මෙන්න මේ ටූල් එක දාලා මේ මේකෙන් ඔයාලට පුළුවන් හොඳට මූණ මසාජ් කරන්න මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට තමයි මේක පාවිච්චි කරන්නේ ඔන්න පාවිච්චි කරන විදිහ කිව්වා මේක ගොඩක් ඇත්තටම හොඳයි ඔයගොල්ලන්ට දැන් මේ මේකප් වගේ දෙයක් පාදලා තිබ්බත් මේ මොනවත් මේකප් වගේ මේක නම් අයි ඒරියාස් එක ඉතින් මේකප් වගේ දේවල් උනත් මේකෙන් ඔයගොල්ලන්ට අයින් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලට මේක පාවිච්චි කරලා බලන්න පුළුවන් ඉතින් ගොඩක් හොඳයි ඉතින් මේ ගොඩක් අය ඇහුවා මේක පාවිච්චි කරන විදිය වීඩියෝ එකක් දාන්න කියලා ඔන්න එහෙනම් ඒකත් දැම්මා ඒ වගේම තමයි අර ක්‍රීම් එකේ වීඩියෝ එක මම තව සතියකින් දෙකකින් දාන්නම් මොකද ඒක දානකම් කට්ටිය බලාගෙන ඉන්නවා ඒ ප්‍රොඩක්ට් එක මම තව සතියක් විතර පාවිච්චි කරලා බලලම ඔයගොල්ලන්ට රිසල්ට් එක කියනනම් ඒතකොට මම සති 3ක් වගේ කාලයක් පාවිච්චි කරලා තියෙන්නේ එතකොට ඔයාලට මට වැඩි දෙයක් කියන්න පුළුවන් ඒක ගැන ඉතින් දැනට මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඔයාලට WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා අහන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් මගේ වයිට් නිෂ්පාදන ගන්න අයට විශ්වාසයෙන් මගේ ප්‍රොඩක්ට්ස් අරන් පාවිච්චි කරන අයට ඒ වගේම හැමදාම මට ආදරෙන් ඉන්න අයට ඉතින් මේ හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඉතින් එහෙනම් තවත් හොඳ නිෂ්පාදන තවත් ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ හීනේ අපි මේ වෙනකොට ගොඩාක් අයගේ ලස්සන වෙන හීනේ එහෙමත් නැත්නම් සුදු වෙන හීනේ ගොඩක් අයට තියෙන හීනයක් නේ තමන්ගේ කලයක ලස්සන තියාගන්න එක. ඒකට හේතුව තමයි අපේ ශරීරයේ වැඩි ප්‍රමාණයක් තියෙන අපේ හම. ඒ කියන්නේ ඕනම කෙනෙක් ආකර්ෂණය වෙන දෙයක් තමයි අපේ ස්කින් එක. මොකද ඕනම කෙනෙකුට වැඩිපුර නිරාවරණය වෙන්නේ අපේ මේ හම. ඉතින් ඒ හින්දා මේ හම ඒක ලස්සන තියාගන්න ගොඩක් අය කැමතියි. ඉතින් අන්න ඒ හින්දා ඉතින් මේ වෙනකොට අපි ඒ හීනෙත් ගොඩක් අයගේ සැබෑ කරලා තියෙනවා ඉස්සරහටත් අපි හොඳම නිෂ්පාදන වර්ග ඔයගොල්ලන්ට ගෙනල්ලා දෙනවා ඒ වගේම තමයි ඔයගොල්ලෝ හැමදාමත් අපිත් එක්ක ඉන්නවා ඉතින් ඒ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඔයගොල්ලන්ට WhatsApp මැසේජ් එකක් දාන්න පුළුවන් මේ නිෂ්පාදන ලබා ගන්න පුළුවන් ඔරිජිනල් ප්‍රොඩක්ට්ස් එක අමුතුවෙන් කියන්නේ දෙයක් නෑ ඔයගොල්ලෝ දැන් දන්නවා ඒකයි ඔයගොල්ලෝ මෙච්චර ගොඩක් අය අපේ මිලදී ගන්නෙ ඉතින් අර ඔයාලගේ දාන්න WhatsApp නම්බර් එකටම මේ වෙනකොට කතා කරලා මම ඒක දාන්නම් අලුතෙන් අයටත් ඉතින් ඒ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයාලට ඕනම නිෂ්පාදනයක් ගෙන්න ගන්න පුළුවන් එහෙනම් ඉතින් තව වීඩියෝ එකක් අරගෙන එන්නම් එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ගිහිල්ලා එන්නම්